අපි වගේම ගීතයට ආදරය කරනවාද. ඉතින් එහෙනම් මේ ඔබට වෙන්නුණු තැන. ඔබත් අපිත් ගීතයෙන් බැඳෙන තැන සමනලයාය. යාළුවනේ ඔන්න සතියකට පස්සේ අපි නැවතත් මේ විදිහට සමනලයායෙන් ඔබේ ගෙදරට ආවා. ඉතින් අද දවසේදී ඔබට හඳුන්වා දෙන ඔබ ආදරය කරන ඒ ප්‍රවීණ ගායන ශිල්පිනිය අඳුනගන්න තමයි සූදානම් වෙන්නේ. උත්සාහ කරලා බලන්න කවුද මේ කියලා. පුරුගී අනුවාදනයකින් ඔබට අවස්ථාව දුන්න යාළුවනේ කවුද අපේ ආරාධිත අමුත්තා කියලා පොඩි ඉඟියක් වගේ තමයි දුන්නේ. ඉතින් ඔබ හිතපු පුද්ගලයාද කියලා කියන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. අද දවසේදී අපේ මේ ආදරණීය සමනලයායට අපි පැමිණෙන්න කියලා ආරාධනා කළා. අයිබෝවන් මරියසල් ගුණතිලක නැන්දේ. අයිබන්දු. ඉතින් නැන්දේ, අපි කැමති ඉස්සෙල්ලම නැන්දගේ ළමා කාලය ගැන ටිකක් කතා කරලා ඉන්න. මගේ ළමා කාලය හරිම සුන්දරයි. දැන් ළමා කාලයට වැඩිය ගොඩක් වෙනස්. දැන් ඉතින් තාක්ෂණයෙන් තාක්ෂණයට යොමු වෙලා තියෙන ළමා කාලයක් දැන් තියෙන්නේ. අපිට එහෙම තාක්ෂණය තිබුණ නැහැ. නමුත් තිබිච්ච දේවල් වලින් අපිට අත්දැකීම් ගොඩාක් ලබා ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මට මතකයි මම පොඩි කාලේ ගොඩක් ගමන් බිමන් යනවා. ඒ කියන්නේ පිට, කොළඹින් පිට ගොඩක් වෙලාවට අපි යනවා. ඒ කියන්නේ සතියන්තය වෙනකන් අපි බලාගෙන ඉන්නේ එහෙම පිට වෙන්න. ඉතින් ඒ නිසා ඒ වගේ සුන්දර අත්දැකීම් ගොඩක් තියෙනවා. මොකද මට පරිසරය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න මට පුළුවන්කම තිබුණා. පරිසරයේ කියන්නේ සමහර වෙලාවට කැලෑවල වලට පවා අපිට යන්න පුළුවන්කම තිබුණා. දැන් මම හිතන්නේ ගොඩක් අඩුයි. කැලෑවලුත් ගොඩක් අඩුයි දැන්. හැබැයි විශේෂයෙන්ම මම ක්‍රිස්තියානි පරිසරයෙන් එන කෙනෙක්. ඒ නිසා මඩුපල්ලි නිතරම යනවා, තලවිල යනවා. ඉතින් ඒ වගේ ඒ ගමන් යනකොට අපිට දකින්න පුළුවන් දේවල් ගොඩක් මගේ ජීවිතේට, කියන්නේ ඒක මගේ ජීවිතේ සුන්දර වෙන්න අත්දැකීම් වුණා ඒවා. ඉතින් නැන්දේ, නැන්දගේ ළමා කාලේ නැන්දා අත්විඳ බොහෝ දේවල් අපිත් එක්ක ඉදියටත් බෙදාගනි කියලා අපි හිතනවා. එහෙනම් යාළුවනි, මේ ඔබත් අපිත් එකට රස විඳින වැඩසටහනේ පළවෙනි ගීතය. Da da da.
අපේ වැඩසටහනේ පළවෙනි ගීතේ. නැන්දේ මන් දැක්ක නැන්ද එක හොඳටම රස විඳ අපේ ශුහෙසි නංගිගේ ගායනය ගැන නැන්දට මොකද හිතෙන්නේ? දිනය දුව ඇත්තටම මම මගේ මතකයේ අවුරුදු ගානකට පස්සට ගියා. මම මාවම දැක්ක වේදිකාවේ. මම මේ ගීතේනේ මේ ගායනා කරේ. මම හැබැයි මගේ කුඩා කාලේ ළමා කාලේ මම ගායනා කරපු විදිය මට මතක් වුණා. මම වේදිකාවේ ගීත ගායනා කරපු විදිය මට මතක් වුණා. ඇත්තනම චුටිදු ලස්සනයි ගායනය. වගේ වේරියේෂන්ස් උත් හරිම ලස්සනයි. මම දන්නේ කවුද පුරුදු කරුවේ කියලා. නැත්නම් ඉබේම ඔයාට ආපු වේරියේෂන්ස් කියලා මම දන්නේ. හැබැයි ඇත්තමයි ලස්සනයි. ඒකම නැන්ද මතක් කරන්න ඕනි අපේ යාළුවන්ට මේ විදිහට වාදනය කරන්න ගායනා කරන්න පුහුණු කරපු ලෙස්ලි විජේවික්‍රමගුරු පියාණන්වත් මේ මොහොතේ මතක් කරන්න ඕනි. එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී මේ විදිහට යාළුවන්ගේ කුසලතා ඔබනම් වෙනවාට. ඉතින් ඒකම නැන්දේ කැමති මේ ගීත ඉතිහාසය ගැන තව ටිකක් දැනගන්න. දුව මේ ගීතය ඇත්තට මුලින්ම රචනා වුණේ ඉංග්‍රීසියෙන්. ගීතය රචනා කෙරුවේ අන්වර් අලි ඛාන් කියන මහත්මයා. ඔහු පාකිස්තාන ජාතිකයෙක්. ඔහු වැඩ කෙරුවේ මෙහි JWT කියන ආයතනයේ කොපිරයිටර් කෙනෙක් හැටියට. එතකොට මේ ගීතය මුලින්ම බටහිර ගීතයක් හැටියට තමයි මම ගායනා කරන්න හිටියේ. නමුත් ඒ ගීතය මගේ පොඩි වචන කොටස් ගායනා මේ කියන්න මේ වෙලාවේ පළවෙනි මේ වර්ස් එක කියන්නේ නැත්නම් කෝරස් එක කියන්නේ ද සීක්‍රට් ඉස් හැපිනස්, ද සීක්‍රට් ඉස් ලව්, ද සීක්‍රට් ඉස් ලාෆ්ටර්, පීස් ඇන්ඩ් ජොයි. රහසයි සොඳුරු ජීවේ, රහසයි සැනසුනේ, රහසයි කරුණා දයා ගුණේ. එතකොට සිංහල ගීතයක් ඇත්තටම ගායනා කරන්න මගේ හිතේ තිබුණෙත් නැහැ. මේ තනු නිර්මාණය ක්ලැරන්ස් විජේවර්ධනගේ. ඔහුට මම හිතන්නේ අදහසක් තිබුණෙත් නැහැ මේ සිංහල ගීතයක් නිර්මාණ කරන්න. කාලයක් යනකොට ඇත්තම අන්ව ලංකාවෙන් පිට වුණා. එතකොට ගීතයක් අවශ්‍ය වෙලා තිබුණා. මේ ITN මාධ්‍යයටම අවශ්‍ය වෙලා තිබුණා ගීතයක්, මගෙන් අලුත් ගීතයක්. පස්සේ මේ ගීතය අරගෙන සිංහලෙන් පරිවර්තනය කෙරුවා කරන සුජවදන මහත්මයා. එතකොට ඔහුගේ රචනාව තමයි මේ රහසයි සුඳුරු ජීවි කියන ගීතය. නැන්දගේ ඒ ගීතේ ඉතිහාසය ගැනත් අපි දැනගත්තා. ඒකම දැන් ශුහෙසි නංගිට ලොකු ප්‍රතිචාරයක් ලැබුණානේ අපේ නැන්දගේ. ශුහෙසි නංගිට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. දුවගේ වයස කීයද? 11යි. මම පටන් ගන්නකොට අවුරුදු 10යි. පොඩ්ඩක් අවුරුද්දයි වැඩිමල්. දිග ගමනක් යන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා දුව. ඒ විදිහට අපි කතාබහට ලක් කළේ අපේ වැඩසටහනේ පළවෙනි ගීතය. ඉතින් නැන්දේ තව ගීත දෙකක් ඉතුරුයි. මේ අපි යොමු වෙන්නේ අපේ දෙවෙනි ගීතයට. Lang live and
ගායනා කළේ අපේ වැඩසටහනේ දෙවන ගීතේ. නන්දේ මේ ගීත මීට කලින් නන්ද ගායනා කළ ගීත. එතකොට අද දවසේදී මේ දැහැමි නංගි ගායනා කළ ගීතේ නන්දට කොහොමද දැනුනේ? ඇත්තටම සතුටුයි. මොකද ඉදිරි අනාගතේ මෙවැනි වස්තු තමයි ඉතින් අපි ඉතුරු කරලා යන්නේ. ඉතින් මම සතුටුයි තෘප්තිමත්. මගේ ගීත වැඩි හරියක් තියෙන්නේ ඇත්තටම හොඳ පණිවිඩ තියෙන ගීත. ඔව්. වැඩි බරක් නැති සාමාන්‍යයෙන් කෙනෙකුට වුණත් දරුවෙකුට වුණත් තේරෙන සරල හැබැයි වටිනා අදහස් තියෙන ගීත. ඉතින් මේ ගීත විශේෂයෙන්ම දරුවෝ ගායනා කරනකොට ඇත්තටම මට වචන වලින් විස්තර කරන්න බැරි සතුටක් දැනෙනවා. කවදාහරි මේවා තමයි ඉතුරු වෙන්නේ. නැන්දේ එක්කම දැනගන්න කැමතියි. මොකද නැන්දගේ වචනේ අපිට හරියට වටිනවා. දැහැමි නංගේ ගීතේ මොන වගේ නැන්දක්ද දෙන්නේ? ලස්සනයි. දැහැමි හොඳට ගායනා කරුවා. චුට්ටක් බයෙන් වගේ ගායනා කරුවා. බය වෙන්න දෙයක් නැහැ. මේ ගීතෙන් කියවෙන දේ ඔයාලට තේරෙනවා. හොඳට තේරෙනවා. ඒතර මේකේ තියෙන ඇත්තටම තරුණ අදහස්. තරුණ හදවත් වලට දැනෙන විදිහ අදහසක් තියෙනවා. ඒකම අර චූටි දුවගේ හාමනීස් ගැන මම පොඩ්ඩක් කියන්න ඕනේ. මේ ගීතය හාමනීස් මමම ගායනා කෙරුවේ. එතකොට මට මතකයි මේ ගීතය 82 තමයි පටිගත කෙරුවේ. ඒ ශබ්දාගාරේ 4-track රෙකෝඩ් TX රෙකෝඩ් එකක් තිබුණේ. එතකොට මේ ගීතයට මම මගේ මුල් ගායනය ඇරෙන්න ලීඩ් බොයිස් එක ඇරෙන්න හාමනීස් 3ක් තියෙනවා. දැන් ඔය 4-track එකේ මියුසික් ට්‍රැක් එක එකක් එක ට්‍රැක් එකක මියුසික් ට්‍රැක් එක යනවා. දෙවෙනි තුන්වෙනි ට්‍රැක්ස් වල තමයි වොයිසස් යන්නේ. හතරවෙනි ට්‍රැක් එක තියන්නේ මික්ස් එකට. මික්ස් ඩවුන් එකට තමයි හතරවෙනි ට්‍රැක් එක තියෙන්නේ. නමුත් මෙතන මියුසික් ට්‍රැක් එකයි වොයිසස් 3යි මික්ස් එකක් යනකොට ඇත්තටම අන්තිම හාමනි ට්‍රැක් එක මම දැම්මේ මික්ස් එකට. ඒතර බවුන්ස් කරලා ඔය ට්‍රැක්ස් 3ම මික්ස් කරලා එක ට්‍රැක් එකකට අරගෙන අර 3ම රිලීස් කරගත්තා. තව මොන හරි හාමනිස් මොන හරි තියනවා නම් කරන්න. ඒතර මට මතකයි අන්තිම වොයිස් ට්‍රැක් එක මම ගත්තේ පාන්දර 2ට පහුවදා. පාන්දර 2ට මික්ස් එක යන ගමන තමයි මේ හාමනිස් මම කෙරුවේ. ජයග්‍රහණයක් කියලා නෙමෙයි මම හිතන්නේ. ඇත්තටම මේ වෙලේට අවශ්‍ය නිසා එහෙම කරන්න වුණා, සිද්ධ වුණා. හැමෝටම හාමනිස් කියන්නත් බෑ. ඒ නිසා කවුරු හරි හාමනි එකක් කියනවා නම් මම හොඳට අහගෙන ඉන්නවා. දුවගේ හාමනිස් හරියට හරි හොඳට ශ්‍රුතියට ගායනා කෙරුවා. ඇත්තටම මං ආඩම්බරයි. මේ දුවර වගේ චූටි, දూరు, පුත්තු හාමනිස් ඉගෙන ගන්නවා කියන්නේ ඇත්තටම ඒක ගොඩක් වටිනවා. තමන්ගේ ගායනයට ගොඩක් වටිනවා. අද දවසේදී අපි ගීත දෙකක් රසවින්ද අපි යමු යමු අපේ වැඩසටහනේ අවසාන, ඒ කියන්නේ 3වෙනි ගීතයට.
යාළුවනේ ඒ අපේ සමනල යායේ අවසාන ගීතේ. නැන්ද මට හිතෙනවා මේ අපේ අවසාන ගීතේ ගැන නැන්දට බොහෝ දේ කියන්න ඇති කියලා. අපි ඒ ගැනත් කියමු නේද? ඔව් මේ ගීතේ තනුව රංජිත් පෙරේරා මහත්මයා ගේ රංජිත් පෙරේරා දැන් අපි අතරින් වෙන වෙන් වෙලා. ඔව්. එතකොට රචනා කෙරුවේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා. රචනාවත් ඇත්තටම අහම්බෙන් වගේ සිද්ධ වෙච්ච දෙයක්. මොකද මේ ගීතය රචනා කරන්න හිටියේ වෙන කෙනෙක් පටිගත කිරීමට ගියාම එතුමාව හොයාගන්න අමාරු වුණා. දැන් මම මේ කියන්නේ 85 86 වගේ ඒ කාලේ 85 ඇත්තටම මේක 85 තමයි පටිගත කෙරුවේ. දැන් වගේ ලේසියෙන් කට්ටිය හොයන්න අමාරුයි. මොකද මොබයිල් ෆෝන් පවා තිබුණේ බොහොම ටික දෙනාට විතරයි. එතකොට මේ මේ කෙනාව හොයන්න ටිකක් අමාරු වුණා. විලි අහම්බෙන් ක්ලරන්ස් විජේවර්ධන ආවා ස්ටුඩියෝකට. ස්ටුඩියෝකට ආවම රංජිත් ඉල්ලීමක් කෙරුවා මේ ගීතය රචනා කරන්න කියලා. මිනිත්තු 15කින් 20කින් වගේ තමයි මේ ගීතය රචනාව නැහැ. එතකොට මම මේ කියන්නේ මම මේ කියන දේ මේ දూరు පුත්තු සියලු දෙනාටම මම මේ කියන්නේ මේ ගීතයේ තේරුම මට තේරුම් කරලා දුන්නා එතුමා. රචනාව මගේ අතට දීලා මට ඉඳන් කිව්වා අමතක කරන්න එපා කිව්වා. මේ ගීතයෙන් කියවෙලා තියන්නේ කලින් ඔබට කලින් වේදිකාවේ යමක් කරපු අය සමහර දේවල් සුළු දේවල් වෙන්න පුළුවන්. දැන් කාලෙත් එක්ක ගත්තාම සුළු දේවල් හැටියට අපිට හිතන්න වෙයි. නමුත් ඒ සුළු දේ වුණත් අදිතාලමක් වුණා මට වේදිකාවට යන්න. ඒතර මම මේ ඉල්ලීමක් කරන හැම දෙනාගෙම අමතක කරන්න එපා. ඕගලන්ට කලින් වේදිකාවේ හිටපු සියලු දෙනාම යමක් කරලා තියෙනවා. ඒ මොකද්ද කියන එක අඳුරගන්න. අඳුරගෙන ඒගොල්ලන්ට ඒ ගෞරවය දෙන්න. ඉතින් දැන් අද දවසේදී අපි අඩ හෝරාවක් යාළුවන්ගේ නිවසේ රැඳුණා. මේ විදිහට අපිට වැඩසටහන් ලස්සන කරන්න ගීතවත් කරන්න එකතුණු වාදි වෘන්දේ අපේ යාළුවන්ටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම වුණ පුහුණු කළ ලෙස්ලි විජේ වික්‍රමගුරු පියාණන්ටත් බොහොමත්ම ස්තුතියි. ඉතින් අමතක කරන්න බෑ අපේ යාළුවෝ තුන්දෙනා ඒකම අද දවසේ අපේ වැඩසටහන්ට පැමිණි අපේ ආරයිත් අමුත්ත නැන්දි බොහොමත්ම ස්තුතියි ආයුබෝව. ඒ වගේම යාළුවනේ මතක් කරන්න දෙයක් තියෙනවා. ඔබත් කැමති නම් ඔබ වෙනුවෙන් මේ විදිහට අඩ හෝරාවක් රූපවාහිනියේ වෙන් වෙනවට අපිට ලිපියකින් දන්වන්න ඔබේ අයදුම් පත්‍රය මුකන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක සමනල යායේ ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තර මුල්ල. මේ ලිපිනය ඔබ වෙනුවෙන් හැමදාමත් විවෘතයි. ඔබේ අයදුම් පත්‍රය අපිට මුකන්න යාළුවනේ ගිහින් එන්න සුභ සතියක්. Thank you.